නොයේකිදී වැරදි වත් පිළිවෙත් මාර්ගවලින් නිවන් දැකීමේ විමුක්ති සුවේ ප්‍රාර්ථනා කිරීමේ කටයුතු දෙච්චයි දැන් අතීතේ ඒ වගේ හිතුව විදියනේ දැන් ගිනි තෙපලා ඒ වගේ මොජ්ජාලී ලැහැල් ඉඳලා පිළිසෝදනනේ ඒ වගේ ආයේ ඉතින් ඒ උද සමාදානයේ අන්නේ විදියට සක්කායනීති විචිකිච්ඡා සීලබ්බද පරාමාසිකය සංයෝජන ප්‍රහාණය කරන කාම රාග පිටින ආදී කෙනිය ප්‍රහාණය කරන එතකොට සක්කායනීති විචිකිච්ඡා සීලබ්බද පරාමාස සංයෝජනයන් ප්‍රහාණය කළ සුවාම් ඵලයටපත් වෙනවා ඊළඟට කාම රාග පිටින දෙක කාම රාගය කියන්නේ අපි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී ක්‍රියේ පවතින බලව එල්ම කාම රාගයේ උපාදී වතේ තින් පටිගය කියන ගැටි කාමරාගයන් පටිගය ඇත්තේ තියෙන ඇලීම අඩක්ම අඩුලා යනවා සකදාගාමී ඵලයටපත් වෙනකොට අනාගාමී ඵලයටපත් වෙනකොට තමයි කාමරාග පටිග දෙකම සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙලා යන්නේ ඔය විදිහට පින්නන්නේ සංඛායදීති විචිකිච්ඡා සීලබ්බද පරාමාස කාමරාග පටිග සංයෝජන ඒ පහම කපල දාන පංච චින්දේ කියලා බුදුරජාණන් වහන්සේ පාදලා ඒ ඉතුරු පහ අනාගාමී ඵලයෙන් දෙන තමයි අයින් කරන්න තියෙන්නේ. ඒ නිසා මුල් පහ අපි කපල දාන්නට ඕනේ. ඉතිරි පහ අයින් කරන් රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිචාරකින්. එතකොට ඒ පහ අයින් වුණාට පස්සේ අනාගාමී ආර්යයන් වහන්සේ අරිහත් ඵලයෙන් සෞදෙස් නසලා අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරනවා. දැන් මේ මම කිව්ව තරම් ලේසි දෙයක් නෙමෙයි මේක. ඉතින් ඒ නිසා සක්කාය විද්‍ය අතරින් අනුම ධර්මී වාස ගම්මන අපි කවුරු තමන් මගේ කියලා මේ අල්ලගෙන මම ආයේ මගේ දත්තික මගේ ඇස් මගේ කේස් මගේ නිය දත් ආදී වශයෙන් කියන මේ දෙතිස් කුණ වේකරේ පවතින බලවත් දීම ටික 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 අඩු කරන්න ඕනේ. කේස් ටික පැහිලා යනකොට පැහිලා යන්න දෙන්න. ඔකට වද දෙන්න. එපා කලු කරන්න යන්න එපා අඳුර දුමුරු පාට වෙලා යනවා දත් එක හැරලා යන්න දෙන්න කලබල වෙන්න එපා නේද ඒ නිසා අපේ ධර්මතාවය අනිත්‍ය දුක අනාත්ම ස්වභාවය මේ කයෙන් එනකොට ඒවා දැකලා මේක තමයි අනිත්‍ය මේක තමයි දුක මේක තමයි අනාත්මය ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සත්‍ය දකින්න නම් අපේ මේ මගේ කියලා අල්ලගෙන මේ ජීවිතයේ යථාර්ථය දකින්න දෙන්නට ඕනේ දැන් අපි කරන්නේ මොකද්ද ඒක දෙන්නේ නැහැ. මැරෙනකම් අපි කැමති නැහැ නා කියලා. දැන් ඇහුවොත් මේ පිටතුල්ලගේ නා කියනවාට කැමතිද කියලා ඇහුවොත් මොකද කියන්නේ? අනේ ආමුදුරනේ අපි නම් නා කියනවාට කැමති නැහැ. දෙද වෙනවට කැමති නැහැ. කවුරුත් කැමති නැහැ. නමුත් කැමති නැති වුණාම මොකද වෙන්නේ අපි? ටික ටික නා කියනවා. නා කියන්නේ මොකද්ද? නොහැකි කියන එකයි. මොනවද නොහැකි? තරුණ ගාන කරපුව කරන්න බැහැ කියන එකයි. ඒ නිසා පින්නදෙනි අපි ටික ටික ජරාවට ලෙඩ දුකට ව්‍යාධීන් පතන අවසානයේදී මරණේ කෙලවර වෙන නිසා බුදුරජාණන් වහන්සේ පහදා දාලතුමන්ද මේ ජරා මරණ ආදී සංසාරයේ සැප නෙවෙයි. දැන් මේ පින්නතුල කලු කෙස් ටික සුදු වෙනකොට ਉਹ කලු කරන්න මොකක් හරි ගානවා කියන්නේ තීතයක් ගානවා කියන මොකද්ද දුක ප්‍රාර්ථනා කිරීමක් නේ. ඉතින් කලු කෙස් සුදු වෙනකොට ආයි කලු කරනවා. එයි මම කැමති නෑ කලු වෙනවට. නමුත් කරන දෙයක් නෑ අන්තර කෙස් ටිකවත් ඉතුරු වෙන්නේ නෑ. අනිත්‍යදම අත්ත. ඒ වගේ පිළිතුරු බුදුරජාණන් වහන්සේ පෙන්නන සක්කාය විත්‍ය මම මගේ මගේ ආත්මය වශයෙන් මේ කයේ පවතින දෙතිස් කුණ වේවත් ගන්න එපා. ඊළඟ දරුවෝ ගැන, දේපල ගැන, ඥාති ගැන, තනතුරු ගැන, නිරතර ගැන ඉගෙන කවර කතාවක් තේ නිසා පිළිතුරු බුදුරජාණන් වහන්සේ ධර්මයේ පැහැදිලිව වෙනවා එනවායි කියලා කියන්නේ මොකද්ද? මේ පවතින යථාර්ථයේ පිළිබඳව අපි පැහැදිලිවම අවංකවම අපි ඉතින් අනුගමනය කරන්න ඕනේ. එහෙම නැතුව අපි බල කුච්චේ ඉරව වගේ අනුබල කිව්වත් වැඩකුත් නෑ. අපි මේක පිළිපදින්න ඕනේ. නැත්නම් අපි මේ ත්‍රිපිටකය කිව්වත් වැඩක් තියනවද? නෑ. හාමුදුරුවෝ පිළිපදින්නත් ඕනේ. ඒ වගේ මේ පිළිතුරු තුනක් හොදට පිළිපදින්න ඕනේ. සමහර කරලා හාමුදුරුවන්ට ඉස්සෙල්ලා මේ පිළිතුරු පිළිපදව ඉවරට යනවා හාමුදුරුවන්ට සම්බන්ධතාවය මත විතාවකින් ලැබෙනවා. ඉතින්
මේ ප්‍රශ්න කතා කරන්න පුළුවන් නැතුනම් මට පුළුවන් ඉන්නේ ඊළඟ අපි රේඩියෝවේ ධර්ම සාකච්ඡාවකට මේ ප්‍රශ්න ටික යොමු කරලා තමයි. කොහොමද අපි අවස්ථාව දෙන්න තව කෙනෙක් ඉන්නවා ඔබට අවස්ථාව දෙන්න.